අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් සිදුවීම හේතුවෙන් විනිසුරු වරුන්ට මුහුණ පෑමට සිදුවී ඇති ගැටලුකාරී තත්ත්වයක් පිළිබඳව මෙම සභාවේ අවධානය යොමු කරනු කැමැත්තෙමි. පසුගියද අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් කැඳවන ලද සම්මන්ත්‍රණයකදී විධායකයේ වමනාව අනුව පොලිසිය විසින් අධිකරණයෙන් කරනු ලබන ඉල්ලීම් වලට මහේස්ත්‍රාත්වරුන් විසින් ලබා දුන් තීන්දුව පිළිබඳව අදහස් පළ කරනු ලැබී ඇති බවටත් ලබා දීතු තීරණ පිළිබඳ බලපෑම් සිදුවී ඇති බවටත් එයින් අධිකරණයේ ස්වාධීනත්වයට අනිසි බලපෑමක් සිදු වී ඇති බවටත් කරුණු වාර්තා වෙනවා. ඔබතුමා දන්නවා ඇති මේ රැස්වීම පිළිබඳ මේ විනෝක්ත. පසුගිය 9 වෙනිදා අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා වන සංජීව සෝමරත්න මහත්මයාගේ අත්සනින් යුතුව 2021 8 13 වෙනි දින පෙරවරු 9:30 සිට 1 දක්වා විනිසුරුවරුන් පුහුණු කරන ආයතනයේ දේශන ශාලාවේදී සීලු මහේස්ත්‍රාත්වරුන් වෙනුවෙන් සම්මන්ත්‍රණය පැවැත්වන බවට දැනුම් දී තිබෙනවා. එසේම ඉහත සම්මන්ත්‍රණය සඳහා सहभागी वीम अनिवार्य भवत् एसे सहभागी नौनोत् सेवा उसस्वीमलदि वार्षिक वेटु वेडिकिरीमलदि विदेश पूनुकिरीमलटद तोरागेनीमेदि इहला अधिकरणवलट उसस्किरीमेदि ए पिलिबंद सलकिल्लट गन्ना भव एहि तुंगनि वगंति सदहं कोट तिबिनो एकने मेमर स्वीमट सहभागी नोवेनवानम् ओउन्ट इहला अधिकरणवलट उसस्वीम लबागन्न विदेश पूनु लबागन्न वेटु वर्धकयन् लबागन्न බාධාවන් බව තමයි මේ ලිපිය සඳහන් කරන්නේ. මේ මහේස්ත්‍රාත් වරුන්ට අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා විසින් යවන ලිපිය අඩංගු. ඒ බලපෑමක් වෙන්නේ නැද්ද අධිකරණයට? මෙම සම්මන්ත්‍රණයේදී මහේස්ත්‍රාත් වරුන් අපේක්ෂාවෙන් සිටියේ මෙහිදී කොවිඩ් වසංගත තත්ත්වයේ මැදියේ රාජකාරී කිරීමේදී ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වය පිළිබඳ සාකච්ඡාවක් සිදු වෙන ඉති බවටයි. විශේෂයෙන්ම බාධාකාරී තත්ත්වයන් මග හරවා ගනිමින් කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳ උපදෙස් ලැබුණ ඇති බවටයි. මොකද ගරු කතානායකතුමනි, කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මේ අධිකරණ පද්ධතිය පවත්වා ගැනීම ගැටලුවකට මුහුණ දී තිබෙනවා. නිසා ඒ පිළිබඳ දැනුවත් කිරීම සහ ඒ පිළිබඳ යම් අදහස් ඉදිරිපත් කිරීම තමයි මෙම සාකච්ඡාවේ අරමුණ බවට මහේස්ත්‍රාත්වරුන්ගේ කල්පනාව බවට පත් වී තිබුණේ. කෙසේ වුවද වාර්තාවන අන්දමට එම මූලික අරමුණින් වෙනස්ව එෙහිදී රටේ ප්‍රජාතන්ත්‍රවාදයට සහ අධිකරණ ස්වාධීනත්වයට බලවත් තරජනයක් වන ආකාරයෙන්ද කරුණු පළවී ඇති බවට දැනගන්නට ලැබෙනවා. විශේෂයෙන්ම සෞඛ්‍ය අංශයන්ගෙන් කෙරුණු දැනුවත් කිරීමට අනතුරුව පසුගිය කාලයේ විවිධ මහජන විරෝධතා ආරම්භයා පොලිසිය විසින් කරන ලද ඉල්ලීම්වලට අදාළව මහේස්ත්‍රාත්වරුන් විසින් ලබා දුන් තීන්දුව පිළිබඳව සහ එවැනි තීන්දුව නිසා ඔවුන්ගේ වෘත්තීය ජීවිතයට අනිසි බලපෑම් ඇති විය හැකි බවට අදහස් දක්වා තිබෙනවා. අපි කවුරුත් දන්නවා පෞගේ දවස්වල අපේ මහේස්ත්‍රාත්වර අධිකරණ ගණනාවකදී පොලිසිය ගිහිල්ලා විවිධ කරුණු මත අත්අඩංගුවට අරගෙන රිමාන්ඩ් භාරයට පත් කරන්නයි කියලා ඉල්ලා හිටියත් මහේස්ත්‍රාත්වරුවේ ප්‍රතික්ෂේප කොට තිබුණා. බොහෝ අධිකරණවල මට මතකයි එක තැනකදී නීතිපති පාර්ලිමේන්තුවේ නේද සොලිසිටර් ජෙනරල්වරයෙක් ඇවිල්ලාම එතන පැහැදිලි කරලා කිව්වා මොවුන් රිමාන්ඩ් ගත කරන්න කියලා. හැබැයි මහේස්ත්‍රාත්වරයා තමන් මත තිබෙන සාක්ෂිත් ඒ වගේම තමන්ට නීතිමය බලතලත් අනුව ඒවා ප්‍රතික්ෂේප කරලා තිබුණා. එයා අධිකරණයේ ස්වාධීනත්වයේ එඳම මේ මහේස්ත්‍රාත්වරුන් ගණනාවක් මහේස්ත්‍රාත් අධිකරණවලදී පහුගියද මේ ලබා දෙන ලබපු තීන්දුව පිළිබඳව මෙම සාකච්ඡාවේදී ගරු කතානායකතුමනි සාකච්ඡා කොට තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. ඉල්ලීම්වලට අදාළ මහේස්ත්‍රාත්වරුන් ලබා දුන් තීන්දුව පිළිබඳව සහ එවැනි තීන්දුව නිසා ඔවුන්ගේ වෘත්තීය ජීවිතයට බලපෑම් ඇති විය හැකි බවටද අදහස් දක්වනවා. ඔබලා එවැනි ආකාරයේ තීන්දුව ලබා දෙනවා නම් ඔබලාගේ වෘත්තීය ජීවිතයට බලපෑම් ඇති වෙනවා කියලා මේ කරුණ ඉදිරිපත් කරනවා. ඒ විතරක් නෙවෙයි. විශේෂයෙන් අධිකරණ පද්ධතියේ ප්‍රධානතම වගකීම දරන්න. ඒ කියන්නේ වර්තමානයේ අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා. ඔබලා දන්නව කවුද කියන්නේ? නිල බලෙන් කවුද සභාපති වෙන්නේ? සභාපතිවරයා. ඇතුළු දේශිකෙන් කීප දෙනෙකු විසින් පොලිසිය විසින් ඉල්ලා සිටින ලබන උද්ඝෝෂණ පැවැත්වීමේ තහනම් නියෝග ලබා දීමට කටයුතු කළ බවට අවධාරණය කොට තිබෙනවා. මා දන්නේ නැහැ අධිකරණයේ කුමන ඉහළ බලතල දරුවක් යම් මිනිස්කාරවරයෙකුට අයිතියක් ලැබෙනවාද මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරිපිට තියෙන නඩු නිමිත්තකට තීන්දුව ලබා දිය යුත්තේ කවර ආකාරයෙන්ද කියලා කරුණු ඉදිරිපත් කරන්න. ඔව් අධිකරණ පද්ධතියේ ඉහළ නිලධාරියෙක් වෙන්න පුළුවන්. ඔව් ජේෂ්ඨ මිනිසුරුවරයෙක් වෙන්න පුළුවන්. හැබැයි මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුත්තකදී තීන්දුව ලබා දීපු ආකාරය වැරදි බවත් මෙන්න මේ ආකාරයෙන් තීන්දුව ලබා දිය යුතු බවත් ප්‍රකාශ කළ හැකිද බලපෑම් කළ හැකිද ගරු කතානායකතුමනි. එහිදී ඒ වෙනුවෙන් විවස්ථාව තුලාගඩ විවිධ වගන්ති ප්‍රයෝග කරගත හැකි බව දන්වා තිබෙනවා. එසේම මෙතෙක් ලබා දී ඇති තීන්දුව වැරදි සහගත බව හේතු ගැන්වීමට උත්සාහ දරා තිබෙනවා. විවස්ථාවේ තිබෙන විවිධ වගන්තු පුටා දක්වමින් මෙන්න මේ අනුව ඔබට කටයුතු කළ හැකිය
මේ අනුව රිමාන්ඩ් භාරයට පත් කළ හැකිය කින කරුණු ඉදිරිපත් කොට තිබෙනවා. ඒ නිසා ලබා දී තිබෙන තීන්දුව වැරදි බව ප්‍රකාශ කොට තිබෙනවා. ගරු කථානායකතුමනි මෙවැනි අධිකරණ පද්ධතියක් මෙවැනි මාස්ත්‍රාතුරුන්ට මෙවැනි කරන බලපෑම සාධාරණ යුක්තිසහගතද? කවර ප්‍රජාතන්ත්‍රවාදයද? කවර අධිකරණ ස්වාධීනත්වයද? මම දැනගන්න කැමති මේ නීතිච මහතුරු ඉන්න කාලාන්තරයක් තිස්සේ අධිකරණය තුල කටයුතු කරන ඔබලා මේක අනුමත කරනවද? මම දැනගන්න කැමති මෙවැනි තත්වයක් ගරු කථානායකතුමනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල අධිකරණ සේවා කොමිෂන් සභාව ස්වාධීන ලෙස ස්ථාපිත කරලා තියෙන ආයතනයක්. එම ආයතනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන්නේ ස්වාධීන ලෙස. ඒ සඳහා බලපෑම් කිරීමට අධිකරණ ඇමතිවරයාට හෝ රජයට කිසිසේත්ම හැකියාවකුත් නැහැ, එම කරන්න බලාපොරොත්තුවකුත් නැහැ, මේ කිසි දෙයක්ම අපි කරලත් නැහැ. ඒ අනුව මේ ප්‍රශ්නයට උත්තර දෙන්නට උනේත් මේ සම්බන්ධයෙන් සිදු වෙලා තියෙන මොකද්ද, මේ සම්බන්ධයෙන් මොනවද එතුමා කියන ආකාරයේ දෙයක්ද වෙලා තියෙන්නේ, ඒ තියෙන තොරතුරු කුමක්ද කියන එක පිළිබඳව සම්පූර්ණයෙන්ම පිළිතුරු ලැබෙන්නට ඕන අධිකරණ සේවා කොමිෂන් සභාවේ. ඒ සඳහා අපි සති දෙකක කාලයක් ඉල්ලා සිටිනවා. මේ සම්බන්ධයෙන් නීත්‍යානුකූල ලෙස අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා හරහා අධිකරණ සේවා කොමිෂන් සභාවට යොමු කරලා එතුමන්ලා මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන කරුණු මොනවද කියලා තෝරගෙන ඒ මම සභාව ඉදිරියේ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. www.headlinenews.lk බලමු ඉදිරියෙන්.